ක්‍රීඩා පිටියේ අපේ වසා ඇති ඔපය ඉවත් කොට සත්‍ය දකිමු ආයුබෝවන් මම වලිවි අදත් මම ආවි ක්‍රීඩා පිටියේ සිදුවෙච්ච ජාතික අපරාධයක් ගැන දැනුවත් කිරීම කරන්න විශේෂයෙන්ම මේ අපරාධය සිදු කළ තියෙන්නේ දේශේ පාලන බල අධිකාරියක් විසින් කියලා මම සඳහන් කරන්න විනාශ වෙලා තියෙන්නේ ගාලු පාපන්දු පිටියේ මේක 2005 වසරේදී මේ ක්‍රීඩාංගණය හදලා දෙන්නේ ජගත් පාපන් සම්මේලනයේ සම්පූර්ණ ආරම්භකදී ඒ ඉස්සර මෙතනදී තව ඝාතක ආකාරය සුනාමියෙන් මෙතන විනාශ වුණා ඊට පස්සේ තමයි ජගත් පාපන් සම්මේලනයේ මේක ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩාංගණයක් බවට පත් කළා පත් කළා මේක පාපන් සම්මේලනයේ බාර දුන්නා පාපන් සම්මේලනයේ කරේ ඒක ගාලු පාපන්දු ලීගයට බාර දුන්නා නඩත්තු කටයුතු කරගෙන යන්නේ නමුත් කාලයක් යනකොට බඩු නොගෙවීමේ ප්‍රශ්නයක් ආවා. ඒ ප්‍රශ්නේ හින්දා මේක ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අත්පත් කරගත්තා. සුදුසු කෙනෙකුට පවරා දෙනතුරු කියලා අත්පත් කරගත්තා. ගාලු නගර සභාවෙන් තමයි බඩු දෙන්නේ හැමදේම. නමුත් මේ ක්‍රීඩාංගණය ගාලු නගර සභාවට බාර දෙනකොට ප්‍රදේශයේ ඉඩම් කොමසාරිස් කාර්යාලය විසින් නියෝගයක් නිකුත් කළා තිබුණා. කිසිම වාණිජ කටයුත්තකට දෙන්න බෑ කියලා. ඒකේ ලිඛිත ලියවිල්ල අදටත් පාපන් සම්මේලනේ ළඟ තියෙනවා. එහෙම තියෙද්දි තමයි මේක මේ ගාල්පනක සවාර බාරදෙන්නේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසේ එක්තරා දේශපාලන පක්ෂ දේශපාලන රැස්වීමක් තිබුණා මේ. අන්න ඒකට විරෝධය පාලා ගාලු පාපන් දුලීගේ මාන්‍යතාවත් පිටු කරගෙන විශාල විරෝධතාවයක් පැවතුණා. ඒකෙන් පස්සේ මේ එතන මේ විවාදීමේ කටයුතු වල ප්‍රතිදීම නැවතුණා. දැන් තත්ත්වය මෙහෙම තියෙද්දි පසුගිය පෙබරවාරි මේ පසුගිය පෙබරවාරි මාසේ 24 වෙනිදා මේ ක්‍රීඩාංගණයේ එක්තරා සංගීතඥයෙකුට අවශ්‍ය ලැබුණා සංගීත සංසදයක් පවත්වා. ඉරාජ් කියන සංගීතවේදියා තමයි මේක පවත්වන්න ලෑස්ති කරගත්තේ. හැබැයි ගාලු නගර සභාව ගාල්ලේ පොලිසිය මේකට දෙන්න බෑ මේක මේ වගේ වැඩකට දෙන්න බෑ කියලා විරෝධය පෑවා. අන්න එතෙන්දී ප්‍රදේශයේ දේශපාලන බලවතා රොමේෂ් පතිරණ මහත්තයා නිසාපති ලවා පොලිසියට කියුවා අවසර දෙන්න කියලා. ඒ නිසා පොලිසියට සිදු වුණා ඉරාජ්ගේ සංගීත සංදර්ශනය පවත්වන්න මේකට අවස්ථාව දෙන්න. මොකද උනේ දන්නවද? මම පින්තූරක් එක්ක පෙන්වන්න. ඒ සංගීත සංදර්ශනවල උපකරණ ගේන්න. තෙන් වීල රෝද 10ක් සහිත බර වාහනයකින් තමයි මේවා ගෙනල්ලා. ගෙනල්ලා දැන් ඒක කුඹුරක් කරලා තමයි නේ. දැන් පාපන්දු ක්‍රීඩාංගණයක් නෑ කුඹුරක් කරලා තියෙන්නේ. ක්‍රීඩාංගණයේ බදු දුන්නේ රුපියල් 8000කට. ලක්ෂ 50කට වඩා යනවා. යථා තත්ත්වයේ මේ ක්‍රීඩාංගණේ පත් කරා. බලන්න කොයි තරම් අපරාධයක්ද මේ දේශපාලන බලවතුන් කරන්නේ. මේ විනාශය නවත්තන්න පුළුවන් නම් ක්‍රීඩාමතුමා මැදිහත් වෙලා හරි පක්ෂේ බලන්න එපා. ක්‍රීඩාමතුමාට කියන්නේ තමන්ගේ පක්ෂේ කියලා බලන්න එපා. මේක වැරදි වැඩක්. ඉරාජ් කියන්නේ සංගීතකාරයෙක්. කලාකාරී.